Sorry, saya pikir gini ya. Dan tapi kamu sana ya kayak nenek nenek apa dia nak? Hari meti ini sana ya kayak. මේ සන්නායකයේ මෙන්න මේ පැත්තට විදුලි ධාරාවක් ගලාගෙන යනවා. දැන් කවුරු හරි කියන්නකෝ මේකේ චුම්බක ක්ෂේත්‍රය කොහොමද පිහිටන්නේ කියලා. මේ සන්නායකයේ මේ පැත්තට විදුලි ධාරාවක් ගලාගෙන යනවා නම් චුම්බක ක්ෂේත්‍රය පිහිටන්නේ කොහොමද? අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ අත අරගෙන මේ මගේ දකුණු අතනේ මෙහෙම මාපට ඇඟිල්ල මේ පැත්තට යොමු කරනවා. හරිද? මේ. දැන් මේ ඇඟිලි කොහාට යොමු වෙලා තියෙන්නේ? අනිකුත් ඇඟිලි. මෙහෙම නැවුවොත්. මෙතන උඩින් මේ කම්බියට උඩින් මෙහෙම දැමන මාපට ඇඟිලි යොමු කරා. කොහාට යොමු වෙලා තියෙන්නේ? කොහාටද යොමු වෙලා තියෙන්නේ? ඉක්මනට. ඈ? මේ බෝඩ් එකෙන් ඇතුළට මේ පැත්තට යොමු කරමු කොහට යොමු වෙලා තියෙන්නේ කියන්නේ කම්බියට පල්ලෙහායි බෝඩ් එකෙන් එළියට බෝඩ් එකෙන් එළියට ඒතර චුම්බක ක්ෂේත්‍රය මෙතෙන්දී ඇතුළට මෙතෙන්දී පිටතටනේ නැත්නම් එළියට ඒතර මේක ලකුණු කරන්නේ මෙහෙමයි ඇතුළට නම් රවුමක් ඇඳලා ඉතා මේ කතිරේ පිටතට නම් රවුමක් ඇඳලා මැද තිතා. හරිද? චුම්බක ක්ෂේත්‍රය විතරක් නෙවෙයි. චලනය වන දිශාවක්, එහෙම නැත්නම් ධාරාවේ දිශාව, ඒ මොකක් හරි කවන්නෑ මේකට අදාළ ඒව ලබු කරද්දී ඒක ගමන් කරන්නේ ඇතුළට නම්, ඒ කියන්නේ බෝඩ් එකෙන් ඇතුළට නම් මේ විදියට. බෝඩ් එකෙන් එළියට නම් මේ විදියට. නිකන් හිතන්න ඊතලයක් ගත්තොත් ඊතලේ අපිට ඉස්සෙල්ලා පේන්නේ තුඩ. පිටිපස්සේ පේන්නේ මෙන්න මේ වගේ කොටස. තුඩ පේන්නේ අපේ දිහාට આવොත්. එතකොට මේ තියෙන තුඩ කියලා හිතනවා කියන්නේ අපේ දිහාට තමයි ඒ දෙන්නේ. මේකෙනවර පේන්නේ යනවන. අපි පහු කරලා යනවන. එතකොට පිටිපස්සේ පේන්නේ එහෙමනේ. එහෙනම් මේ තියෙන්නේ අපෙන් ඉවතට යනවන. දැන් අපෙන් ඉවතට යනවා කියන්නේ අතුලට යනවා. අපි දිහාට යනවා කියන්නේ පිටතට. එතකොට චුම්බක ක්ෂේත්‍රය විතරක් නෙවෙයි ධාරාවේ දිශාව ලකුණු කරද්දී මේ සංකේත දෙක යොදා ගන්නවා. හරිද? කම්බියක දැන් මෙන්න මෙහෙම කම්බියක් මේ කම්බිය මෙහෙම මෙහෙම තියෙන කම්බිය. දැන් මෙන්න මෙහෙම කම්බියක් තියෙනවා. මේ කම්බියේ විදුලි ධාරාව ගලන්නේ ඇතුළට නා. ඒ කියන්නේ මේ කම්බිය දිගේ මෙහෙ ඉඳලා මෙහෙට නා අපි ලකුණු කරන්නේ රවුමයි පිට. දැන් මෙහෙම නෑ රවුමයි පිට නෙවෙයි මේ. හරි. ඊට පස්සේ අපේ දිහාට එනවනම් මේ පැත්තට එනවනම් ඒ කියන්නේ කම්බියේ මෙහෙම ධාරාව එනවනම් ලකුණු කරන්නේ මෙහෙම. හරි ධාරාවටත් මේ සංකේත දෙකම යොදා ගන්නවා. දැන් ඒක පැහැදිලිනේ. මේ වගේ තැනක චුම්බක ක්ෂේත්‍රය ලකුණු කරද්දී චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ලකුණු කරද්දී මෙන්න මේ සංකේත දෙක යොදා ගන්න. එතකොට දැන් මෙහෙම තියෙනවා නම් ඒත් ඕනනම් අපිට ලකුණු කරන්න පුළුවන්. මෙතෙන්දි 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 චුම්බක ක්ෂේත්‍රය ගාට මෙතෙන්දි චුම්බක ක්ෂේත්‍රය මෙතෙන්දි ඈ මෙතෙන්දි බෝඩ් එකෙන් එහෙමනේ හරිනේ ඔය විදිහට වෙන්නේ නෑ එකක් මතක තියාගන්න හරි උතලින් පස්සේ මම ඔකේ නෝට් එක දුන්නද ඔය හරිය නෝට් එකක් ඔයගොල්ලන්ට ලියා ගන්න කිව්වද ඕම් සර් ඈ එහෙම නෑ කියනවා පැහැදිලි නෑ කියනවා මොකද්ද දුන්න සර්. මේ මේකත් මම දුන්නද? ඔය දා උතනින් තමයි නැවතුනේ. උතනින් තමයි නැවතුනේ. හරි. ඊළඟට අපි එතනින් එහාට යන විදුලි ධාරාවක් ගලා යන පරිනාලිකාවක්. එහෙම නැත්නම් කම්බි දඟරයක්. ඒකත් මම කියලා දුන්නනේ. ඒකත් කියලා දුන්නද? ධාරාවක් ගලා යන පරිනාලිකාවක් එහෙම නැත්නම් කම්බි දඟරයක් වටා චුම්බක ක්ෂේත්‍රය කියලා දුන්නද මෙහෙම දැන් මේ තියෙන්නේ මොකද්ද මේ තියෙන්නේ කම්බි දඟරයක්
හම්බි නගරයකට අපි කියන තව නමක් තමයි පරිණාලිකා. දැන් මේ වගේ කම්පි දඟරයක් කරහා විදුලි ධාරාවක් ගමන් කරනකොට මේ කම්පි දඟරය හරහා මේ කියන්නේ කම්පි දඟරය වටා හටගන්නවා චුම්බක ශේෂ්ඨය. ධාරාවක් ගලා යන කම්පි දඟරයක් අපි හඳුන්වනවා පරිණාලිකාවක්. ගොඩක් වෙලාවට මේකට ගන්නේ පරිවරණය කරන ලද තඹ කම්පි. පරිවරණය කරන ලද තඹ කම්බි කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා කම්බියේ පිටින් සෙලක් ආවරණය ඉටි ස්තරය ගාපු කම්බි. එහෙම එකකින් මේ වගේ කම්බි දඟරයක් හැදුවම ඒ කම්බි දඟරය හරහා ධාරාවක් ගලා යනකොට මේ කම්බි දඟරේ වටේට චුම්බක ශේෂ්ඨයක් හට ගන්නවා. දැන් ඔයගොල්ලෝ දන්නවා ධාරාවක් ගලා යන සන්නායකයක් වටාන චුම්බක ශේෂ්ඨය මේ වගේ. දැන් මෙහෙමනේ තියෙන්නේ. දැන් මේක උඩට යනවා නම් මෙහෙම තමයි චුම්බක ශේෂ්ඨයේ පිහිටන්නේ. දැන් මෙතන චුම්බක ශේෂ්ඨය වගේ නෙවෙයි. මේ ධාරාවක් ගලා යන පරිණාලිකාවක් එහෙම නැත්නම් කම්බි දගරයක් කරා චුම්බක ශේෂ්ඨය හරියටම සමානයි දණ්ඩ චුම්බකයක් වටා චුම්බක ශේෂ්ඨය. මේ කම්බි දගරය වටේ චුම්බක ශේෂ්ඨයක් හටගන්නවා. ඒ චුම්බක ශේෂ්ඨය හරියටම සමානයි කාටද? මොකටද සමාන වෙන්නේ? දණ්ඩ චුම්බකයක් දණ්ඩ චුම්බකයක් වටා චුම්බක ශේෂ්ඨයට. ඔහොල ඒ ටික මතක තියාගත්තා නේද? හරි. එහෙනම් අපි විග්‍රහ හිතමු මෙන්න මේක තමයි පරිණාලිකාව වගේ තීතන, ඒ කියන්නේ පරිණාලිකාව වටේ තියෙන චුම්බක ශේෂ්ඨය දණ්ඩ චුම්බකේ සමාන නම් මෙන්න මේක හිතමු දණ්ඩ චුම්බකේ. එහෙනම් මේ චුම්බක ශේෂ්ඨය තීතන්නේ පරිණාලිකාවක් වටා චුම්බක ශේෂ්ඨය අඳින්න කිව්වොත් මොනවා වෙන්ද බලන්න. හරියටම සමානය කාටද? දණ්ඩ චුම්බකයක් වටා චුම්බක ශේෂ්ත්‍රය. දැන් මේකේ කොහොමද අපි මේ දණ්ඩ චුම්බකයක තියෙනනේ උත්තර ධ්‍රවය දක්ෂිණ ධ්‍රවය. ඒ වගේම අපි දන්නවනේ චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව පීඩන්නේ හැවදීසම N වල ඉඳලා S වලට කියලා. උත්තර ධ්‍රවයේ සිට දක්ෂිණ ධ්‍රවයට නේ. දණ්ඩ චුම්බකයකට තියෙනවා මෙහෙම නේද අපි දණ්ඩ චුම්බකයක් ඇඳුවත් අදින මෙහෙමනේ. මෙන්න දණ්ඩ චුම්බකය, මෙන්න N, මෙන්න S. මෙන්න මේව තමයි චුම්බක ශේෂ්ත්‍රය පිහිටන්නේ මේ විදියට. හරි, මේ විදියට තමයි චුම්බක ශේෂ්ත්‍රය පිහිටන්නේ. මේ චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව මෙන්න මේ පැත්ත. ඔන්න ඔය ටිකනේ අපි ඔළුවේ තියෙන්නේ N වල ඉඳලා S පැත්තට නේ. කොහොමද පිහිටන්නේ? නේද මෙතන චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව හොයාගන්නේ කොහොමද? ඒකටත් ක්‍රමයක් තියෙනවා. හරි, ඒ කියන්නේ මේ දණ්ඩ චුම්බකයන් නම් උත්තර ධ්‍රවයයි දක්ෂිණ ධ්‍රවයයි හොයාගන්නේ කොහොමද? නැත්නම් N පැත්ත මොකද්ද? S පැත්ත මොකද්ද? දිශාව මොකක්ද? ඒකටත් ක්‍රමයක් තියෙනවා. හිතන්නකෝ මෙන්න මෙතනින් මෙහෙම එනෝ විදුලි ධාරාව. මේ දෙන්නේ ධනාර්ථය. මේ ධාරාව මෙතනින් මෙහෙට යනවා. මෙහෙට යනවා කියන්නේ මේ පැත්තට. එහෙම. මෙතනින් ධාරාව අනිත් පැත්තට ගියා නම් මෙහෙට. එතකොට මේ පැත්තටද මෙහෙම. මේ පැත්තට ධාරාව යනවා නම් කියන්නේ මොකක්ද කියලා? උරලෝසය කටපරකවන පැත්තට ගියනම් මොකක්ද? දක්ෂිණාව. දක්ෂිණාව වත්ත. මේ පැත්තට යනවා නම් වාමාව. වත්ත. අපි හිතමු මෙන්න මේ කෙළවරේදී මෙන්න මේ කෙළවරේදී විදුලි ධාරාව ගමන් කරේ දක්ෂිණාවර්තව කියලා. මේ කෙළවරේදී විදුලි ධාරාව ගමන් කරේ දඟරේදී දක්ෂිණාවර්තව. දක්ෂිණාවර්තව ගමන් කරා නම් ඒ කෙනවර S. S කියන්නේ මොකද්ද? S කියන්නේ මොකද්ද? දක්ෂිණා ද්‍රවය. යම් දඟරේ යම් කෙළවරකදී ධාරාව ගමන් කරේ වාමාවර්තව නම් එම කෙළවර මොකද්ද? උත්තර ද්‍රවය. උත්තර ද්‍රවය. එතකොට චුම්බක ශේෂ්ඨයේ පිටාදී හැමතිස්සම කාට කොහෙද කොහටද? ඔය කිව්ව කතා කරන්නේ. ඔව්. මම නිකාර වෙලාව දෙන්න ඕනේ නැහැ. එහෙමම කතා කරනවා මම ඉවර වෙනකොට. උත්තර ධ්‍රවයේ ඉඳලා දක්ෂිණ ධ්‍රවයට. දක්ෂිණ ධ්‍රවයට. ඔන්න ඔය විදියට අපිට පුළුවන් දණ්ඩ චුම්බකයක් වටා චුම්බක ශේෂ්ඨ sorry දණ්ඩ චුම්බකයක් නෙවෙයි පරිණාලිකාවක් වටා චුම්බක ශේෂ්ඨය හොයාගන්න චුම්බක ශේෂ්ඨයේ දිශාව. ඒතකොට යම් පරිණාලිකාවේ යම් කෙළවරකදී ධාරාව ගලා යන්නේ දක්ෂිණාවර්තව නම් එම අග්‍රය නැත්නම් පරිණාලිකාවේම කෙළවර ඒ චුම්බක ශේෂ්ත්‍රයේ ඔකට සමානද? දක්ෂිණ ධ්‍රවයට සමානයි.
පරිණාලිකාවක යම් කෙළවරක දී ධාරාව ගලා යන්නේ වාමාවර්තව නම් එම කෙළවර හරියට සමානයි උත්තර අක්ෂරයට. හරිද? එතකොට මේකත් පොඩි සටහනක් දාගන්න. මේකට කියන්නේ පරිණාලිකාව. පරිණාලිකාව. පරිණාලිකාවක් වටා චුම්බක ක්ෂේත්‍රය කියලා මේක පොඩ්ඩක් අඳගෙන ලියාගන්න බලන්න ඕක. පරිණාලිකාවක් වටා චුම්බක ක්ෂේත්‍රය. පරිණාලිකාවක් වටා චුම්බක ක්ෂේත්‍රය. ඉක්මනට ඔකේ පොඩි නෝට් එකක් දාන. තනින් පස්සේ කොටසට ඊළඟ අපේ යන. තනින් පස්සේ අපි යනවා. ඒක කෝෂ මාරු කරලා එන හැටි අපෙන්න. අර අංගලක්. දැන් මේකේ කෝෂ මාරු කරාම මෙහෙමනේ. එතකොට මේ මෙහෙමනේ යන්නේ ධාරාව. දැන් ඒතර මට කියන්නේ මේ කෙළවරෙන් කොහට යන්නේ ධාරාව? වාමම. වාමම. එතකොට මේ කෙළවර උත්තරක් දැවේ නේ? උත්තරක්. දැන් ඔයගොල්ලෝ එච්චර දරුණුවට හිතන්න යන්න එපා. ඔක හොඳේ. ඔය එහෙම ඒ ඔයගොල්ලන්ට එන්නේ එන්නේ නැහැ. ඔයගොල්ලන්ට එන්නේ සාමාන්‍යයෙන් දැන් මෙතන මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙන මේ අපි අඳින විදියත් එක තමයි ඒක මේ බලා ගන්න බැරි. හරි දැන් අපි අඳින්නේ මෙහෙමනේ. ඕගොල්ලොන්ට එන්නේ මෙන්න මෙහෙම. රූපයක් ආවොත් එන්නේ මෙහෙම. හරි? මෙහෙම කම්බිය ඇඳලා මෙහෙම අඳින්. ඔහොම. මෙහෙන් ඊතලේ දාන්න. හරි? නැත්තම් මෙහෙම ඇඳලා මෙහෙම එන්නේ. මෙහෙන් ඊතලේ දා. ඒක කෝෂ මාරු කරන්නේ වෙන්නේ නැහැ. ඔන්න ඔය දෙක එන්නේ. දැන් මට කියන්න මෙන්න මේ වෙලාවේ ධාරාව ගලා යන පහදී. දක්ෂිනාව. එහෙනම් මේ මේ කෙළවර මොකද්ද? S S මේ වෙලාවේ ධාරාව ගලා යන්නේ වාමාවර්ත. මේ කෙළවර මොකද්ද? N. මෙන්න මේකත් ඇඳලා තියාගන්න. මෙහෙම ඒව එන්නේ නැහැ ඔයගොල්ලන්ට. මෙහෙම පැත්තෙන් බලලා තීරණය කරනකොට අපිට අමාරු. දැන් ඒක නේද අපිට කොහොමද අග්‍ර මාරු කරාම අපිට මෙතන මේ විදිහටම තියලා අඳින්දි නිකන් මේ මේකෙත් අපිට පේන්නේ මෙහෙට වා. එහෙම වෙන්න බෑනේ. මේ දෙක මාරු වෙන්න එපා නේ. අග්‍ර මාරු කරනකොට. ඒක නිසා මේ වගේම එන්නේ නැහැ. ගොඩක් වෙලාවට විභාගෙට වෙන්නේ මේ වගේ රූප. ඒ කියන්නේ අපිට ඇත්තටම හරියටම හැට බලා ගන්න පුළුවන්. මෙන්න මේ දෙක පොඩ්ඩක් ඇඳලා තියාගන්න. මේක ගැන එච්චර හිතන්න යන්න එපා. එච්චර දරුණුවට එන්නේ නැහැ ඕගොල්ලන්ට. ඒක එන්නේ ඉරවල වලට. හරි. මෙන්න මේ දෙක ඇඳලා තියාගන්න. එතකොට හරි. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රයක් තුල ධාරාවක් ගලා යන සංනායකයක් කිව්වම ඒකට මොකද්ද වෙන්නේ කියලා මම ආපහු කියන්නම්. චුම්බක ක්ෂේත්‍රයක් තුල ධාරාවක් ගලා යන සංනායකයක් තියෙනවා. මෙන්න කම්බියක්. හරිද? බලාගන්නකෝ මම කියන්නේ ඒක කරලා දැන් මම කියපේක. මේ කම්බියේ විදුලි ධාරාවක් ගලාගෙන යන වෙන අය අපුර දැන් මේ අය කියන්නේ ධාරාව කියන්නේ. දැන් මේ කම්බිය තියලා තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රයක් තුල. මේ දින එන් කියලා හිතන්න ඔය දින එස් කියලා හිතන්න. එන චුම්බක ක්ෂේත්‍රය. තියලා තියෙන්නේ ලම්බකව. ලම්බකව කියන්නේ මෙහෙම. මෙන්න චුම්බක ක්ෂේත්‍රය මෙන්න ධාරාව. ලම්බකයි නේ. අංශක අනුරෝණය. මෙන්න චුම්බක ශේෂ්ඨය මෙන්න කම්බිය එහෙම තිබුණොත් එහෙම සමාන්තර. එහෙම හරියන්නේ නැහැ. මෙහෙම තියෙනවා ලම්බ. මෙන්න මෙහෙම තිබුණොත් යම් දෙයක් සිද්ධ වෙනවා. මොකද්ද වෙන්නේ? චුම්බක ශේෂ්ඨයක් තුල ධාරාවක් ගලා යන සන්නායකයක් ලම්බකව තිබුණොත් මෙන්න මේ සන්නායකය තුල හටගන්නවා බලයක්. මේ සන්නායකයේ හටගන්න බලය. හටගෙන ඉවරලා මේක එක පැත්තකට ගමන් කරන්න ගන්න චලනය වෙන. බලයක් කියන්නේ තල්ලුවක් හෝ ඇදීමක් හෝ තල්ලු කිරීමක් නේ. එතකොට මේක චලනය වෙන්න ගන්න. දැන් අපි කතා කරන්න යන්නේ ඔන්න ඕක. චුම්බක ශේෂ්ත්‍රයක් තුල ධාරාවක් ගලා යන සන්නායකයක් ලැබුව විට එහි හටගන්නා බලය පිළිබඳව. හරිද? ඒකේ බලයක් හටගන්නා බව. පොඩි මාතෘකාවක් ලියා ගන්න ඒකට. චුම්බක ශේෂ්ඨයක් තුල ධාරාවක් ගලා යන සංනායකයක් ලැබුව විට එහි බලයක් හට ගැනීම කියලා ලියා ගන්න මාතෘකාව.
චුම්බක ශේෂ්ඨයක් තුල ධාරාවක් ගලා යන සන්නායකයක් ලැබුව විට එහි බලයක් හට ගැනීම. ඒක කියන්නේ ලම්බක හොඳේ සමාන්තරව නෙවෙයි. සන්නායකයක් ලැබුව විට එහි බලයක් හට ගැනීම. චුම්බක ශේෂ්ඨයක් තුල ධාරාවක් ගලා යන සන්නායකයක් ලැබුව විට එහි බලයක් හට ගැනීම. හරිද? ඒක යටතේ ලියා ගන්න මෙව. චුම්බක ශේෂ්ත්‍රයක් තුල චුම්බක ශේෂ්ත්‍රයක් තුල එයට ලම්බකව ධාරාවක් ගලා යන සන්නායකයක් ලැබුව විට ධාරාවක් ගලා යන සන්නායකයක් ලැබුව විට එය මත බලයක් ක්‍රියා කර එය චලනය වේ. එය මත බලයක් ක්‍රියා කර එය චලනය වේ. දැන් මේක ඔෆ් වේ මේ කට් වේවි අපව ලොග් වෙනද? එය මත බලයක් ක්‍රියා කර එය චලනය වේ. මෙය පහත ක්‍රියාකාරකමින් පෙන්විය හැකි වේ. මෙය පහත ක්‍රියාකාරකමින් පෙන්විය හැකි වේ.